තෙරුවන් සරණයි සුබ උදෑසනක් අද දුරුතු පොයේ දවස දවස් 365ක් අවසන් වෙලා තවත් දවස් 365ක් අපි ආරම්භ කළා ධර්මයට අනුව බැලුවොතින් ඔබටත් මටත් ජීවත් වීමට ඇති ආයු කාලය වසරකින් අඩු වුණා තවත් වසරක් අපි ගෙවා දමන්නට සූදානම් උදා වුණේ නව වසරක් දහමට අනුව ගත කරන්නට අපි බලාපොරොත්තු වන්නේ නම් අපි නැවත නැවතත් දහම් ශ්‍රවණය කළ යුතුයි නැවත නැවතත් දහමේම හැසිරිය යුතුයි ජීවිතේ හරි කෙටි මේ කෙටි ජීවිතය පුරාවට අපි බොහෝ අකුසල කර්ම රැස් කරනවා ඉතින් ඒ පිළිබඳව ඉතාමත් ගැඹුරු නුවණකින් සිතා බලන්නට මා ඔබට ආරාධනා කරනවා එහෙමනම් සූදානම් වන්න මෙතෙක් පටන් දහම් ශ්‍රවණය කරන්නට ගරු ස්වාමින් වහන්ස මේ දුරුතු පොහොය දවසේ ඔබ වහන්සේගෙන් මුලින්ම මා පැහැදිලි කරගන්නට කැමැති වසරක් ගෙවි වසරක් උදා වීම ධර්මානුකූලව කොහොමද පැහැදිලි කරගන්නේ කියලා මේමයි නෝනා වසරක් ගෙවිලා වසරක් උදා වුණාය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ අපි අපේ මරණයට වසරකින් ලඟුණාය කියන කාරණයයි එතකොට මේ වසරක් ගෙවි ගියා කියලා කියන එකේ අනිත්‍යර්ථය තමයි අපි අතීතයේ රැස් කළා වූ කුසල් වලින් එක ප්‍රමාණයක් ගෙවිලා ගියා කියන කාරණේ. අපි වසරක් ගෙවිලා වසරක් ලබන මොහොත වෙනකොට අතීතයේ අපි කළා වූ යම් කුසල් සංස්කාර ප්‍රමාණයක් ගෙවාගෙන තමයි ඒ ගෙවුන වසර ගෙවාගෙන අපි ඉස්සරහට ආවේ. ඒ නිසා වසරක් ගෙවුන වෙලාවේ අපි නිරතුරුවම දකින්න ඕන එක දෙයක් මොකද්ද? අපි වසරකින් ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලඟ වුණාය කියන කාරණේ. එහෙම ලඟ වුණාය කියන කාරණේ දැනගෙන නොනා අපි නිරතුරුවම එතනදී අර ආරෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙනවා සම්මා වායාමෝ කියලා. සම්මා වායාමෝ කියලා කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. ඒ වගේම නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. ඒ වගේ කළා වූ අකුසල් අපි කරන්නේ නැහැ. නොකළා වූ අකුසල් අපි කොහොමත් කරන්නේ නැහැ. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ ඇත්ත වශයෙන්ම අපි එක එක ආකාරයෙන් සුබපතා ගන්නවා. බුලත් තුරුල්ලක් දීලා සුබපතා ගන්නවා. කෑම පිඟානක් දීලා සුබපතා ගන්නවා. අතට අත දීලා සුබපතා ගන්නවා. මේ සෑම සුබපතා ගැනීමක් තුලින්ම යහපතක් වෙනවා. මොකද යහපතක් වෙනවා කියන්නේ අපි එක් කෙනෙකුට හදවතින් සුබපතද්දී අනිවාර්යයෙන්ම අපේ තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙනවා. අපි තුල මෛත්‍රී චිත්තයක් සකස් වෙන මොහොතේම අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙන මොහොතේම අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලේ එකතු වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙකුට සුබපතනවා කියන කාරණයෙන් අපි අනුන්ට සුබපතනවා පමණක් නෙවෙයි. ඒ සුබපැතීම තුල අපි සකස් කර ගන්නා වූ මෛත්‍රී චිත්තය තුල ඒ මොහොතේ අපේ ජීවිතයටත් ආයුෂ වර්ණයේ සැපේ බලේ එකතු වෙනවා. අපේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලේ එකතු වෙනවා වගේම අපෙන් සුබපැතුම් ලබන කෙනා තුලත් ඒ මොහොතේ සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා එයා තුලත් ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩෙනවා. ඒ නිසා වසරක් ගෙවිලා වසරක් උදා වෙන මොහොතේ අපි වචනයෙන් සුබපැතුවත් ආහාර පිඟානකින් බුලත් තුරුල්ලකින් වන්දනා කිරීමකින් ඔය කොයි ආකාරයෙන් සුබපැතීමක් සිද්ධ කළත් ඒ සෑම සුබපැතීමක් තුලත් තමන් කරන කෙනා තුලත් ඒ ලබන කෙනා තුලත් අනිවාර්යයෙන්ම සකස් වෙන මෛත්‍රී චිත්තය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. නමුත් ඒ වැඩෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණය නිරයතුරුවම අනිත්‍යයි කියන කාරණය අපි දකින්න වෙනවා. මොකද ඒක වෙනස් වෙන දෙයක්. ඒ නිසා අපි මෙච්චර කාලයක් අපේ ජීවිතේ ආපස්සට අපි හිතලා බලලා අපි සෑම ජනවාරි පළවෙනිදා ක්‍රම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි කාට සුබ පැතුවත් අපි දන්නවා අවුරුද්ද නම් සුබ වුණේ නැහැ කියලා නේද? නිරේතුරුවම ප්‍රශ්න ගැටුම් පීඩා බාධක මේ සියල්ලක් ඔස්සේ තමයි අපි වසර ගෙවාගෙන ඊළඟ වසරට අනිවාර්යෙන්ම යන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම වඩාත් ශක්තිමත් ආකාරයෙන් ධර්මානුකූලව මීට වඩා ශක්තිමත් සුබපැතීමක් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් අපි ඇති කරගන්නවා. මොකද්ද ඒ ඇති කරගන්නේ? ගෙවි ගියා වූ සෑම වසරක්ම ඇත්ත වශයෙන්ම සුබ වසරක් බවට නම් පත් වුණේ නැහැ. නිරේතුරුවම ප්‍රශ්න ගැටලු බාධක පීඩක මේ සියල්ලත් එක්කමයි ජීවිතේ ගලාවේ. එහෙමනම් අපිට කරන්න තියෙන සැබෑම සුබපැතීම තමයි මේ වසර සතර අපායන් මිදෙන වසරක් වේවා කියලා කෙනෙකුට සුබ පතන්න පුළුවන් නම්, මේ වසර කුසල් ධර්මයන් වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම්, මේ වසර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා සුබ පතන්න පුළුවන් නම් මං හිතන්නේ ඊට වඩා සුබ පැතීමක් බෞද්ධයෙක් හැටියට ජනතාවක් හැටියට අපිට තියෙනවා කියලා. මොකද එවැනි සුබ පැතීමක් තුල අපි තුල ශක්තියක් ඇති වෙනවා, වීරයක් ඇති වෙනවා, අදිෂ්ඨානයක් ඇති වෙනවා. මා අදින් පස්සේ මේ ලබන්නා වූ වසරය තුල ධර්මයේ තුල ශක්තිමත් වෙනවා, කුසලයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙලා ඒ ශක්තිමත් භාවයේ තුල අපි ආයුෂ වර්ණයේ සැපේ බලය වඩා ගන්නවා. ධර්මානුකූලව මේ ජාති ජරා ව්‍යාධි
ව්‍යාධි මරණ කියන කාරණෙන් එතර වෙන්නට තමයි අපි අලුත් අවුරුද්දේ සුබ පැතීම උපයෝගී කරගatin මෙහා අපි කොච්චර සුබ පැතුවත් සුබ නව වසරක් වේවා කියලා ඒ සුබ පැතීම තුල අපිට මේ මොහොතේ මෛත්‍රී චිත්තයක් සකස් වෙලා ආයුෂවන්නේ සැපේ බලය වැඩෙනවා ඒක සත්‍යයක් නමුත් සුබ පැතීමක් තුලින් පමණක් කවදාකවත් වසර සුබ වෙන්නේ නැහැ සුබ පැතීමෙන් පමණක් වසර සුබ වෙන්නේ නැති නිසා අපි මාර්ගය තුල ගමන් කරලා වුණේ වසර සුබ වසරක් බවට පත් කරගන්න ඒතොර මාර්ගය තුල ගමන් කරලා වසර සුබ බවට පත් කරන්න නම් ධර්මයේ තුල අපිට කියන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ඔබ දක්ෂණං මේ ලබන්නා වූ නව වසරේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ලැබුවා වූ වසර තුල ශක්තිමත් ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ ඒ කියන්නේ සැප ලැබෙන මාර්ගය තුල ගමන් කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න මම හිතනවා වසරක් උදා වෙච්ච තැනදී අපි ඇති කරගන්නා වූ ශ්‍රේෂ්ඨම අදිෂ්ඨානයේ බලාපොරොත්තුව ඒක වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සැපයට කැමතිනම් ඔබට සැපය ලැබීමේ එකම එක මාර්ගයයි තියෙන්නේ ඒ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය විතරයි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කිසිම මාර්ගයක් තුල සැපයක් නැහැ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ සාහිතික වශයෙන් ප්‍රකාශ කරනවා ඒ නිසා වසරක් ලැබලා උදා වෙන දවසේ අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ කෙනෙකුට සුබපතක්දී මේ ලැබුවා වූ වසර සතර අපායෙන් මිදෙන වසරක් වේවා කුසල් දහම් වඩන වසරක් වේවා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන වසරක් වේවා කියලා අපිට කෙනෙකුට සුබපතන්න පුළුවන් නම් මම හිතනවා ඒ සුබපැතීම තමයි අර්ථවත්ම සුබපැතීම බවට පත් වෙන්නේ ඒක බුලත් හුරුල්ලක් දීලා එහෙම නැත්නම් වන්දනා කරලා එහෙම නැත්නම් කෑම පිඟානක් දීලා කේක් ගෙඩියක් දීලා අපි හුවමාරු කර ගන්නා වූ සුවඳත්වයට වඩා ශ්‍රේෂ්ඨ දීර්ඝ කාලීන සැපයක් දෙසා හේතු වෙන අදිෂ්ඨානයක් බවට පත් වෙනවා. ගරු ස්වාමින් වහන්ස වසරක් ගෙවිලා වසරක් උදා වෙනකොට ඒ උදා වෙන වසර වෙනුවෙන් මිනිසුන් කරන විවිධ ක්‍රියාකාරකම් බුදුදහමට අනුව කොහොමද ස්වාමින් වහන්ස පැහැදිලි කරගන්නේ? මෙහෙමයි නෝන දැන් වසරක් ගෙවිලා වසරක් උදා වෙන වෙලාවේදී අපි මුලින්ම අහන්නේ මොකද රචින්නාහඬ කියන කාරණේ නේද? කෙනෙක් ඒ රචින්නාහඬ තුලින් තමයි අවුරුද්දට සූදානම් වෙන්නේ. නමුත් නෝන මේවා එපා කියලා නම් මං කියන්නේ නැහැ. වැරදි කියලාත් මං කියන්නේ නැහැ. මොකද ඒවා සමාජයේ දැන් බද්ධ වෙලා දින තේවල් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේවා කරන්න එපා කිව්වත් ඒවා නොකරන ලෝකයක් නෙමේ වර්තමානයේ තියෙන්නේ. ඒ නිසා මේ කියන්නේ ඒවා කරන්න එපා කියන කාරණේ නෙමේ. නමුත් ඒවා තියෙන අනුතුරුදායක බවයි ධර්මයේ තුලින් ධර්මානුකූලව අපි පැහැදිලි කරලා දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝන එක දිව්‍යාංගනාවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරනවා. මොකද්ද ඒ කාලේ හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් එයාට කුටියක් හදාගන්න අවශ්‍ය වෙලා එයා කැලේට ගිහිල්ලා ගහක් කපනවා. ගහක් කපද්දී ඒ ගහේ අත්තක් කපනකොට ඒ ගහේ හිටිය දිව්‍යාංගනාවක් එයාගේ දරුවත් එක දිව්‍ය දරුවයි දිව්‍යාංගනාවයි එයාගේ විමානය කරගෙන හිටියේ ඒ ගහ තමයි. අර ස්වාමින් වහන්සේ මන්නපාර ගහලා අර ගහේ අත කපනකොට අර දිව්‍යාංගනාවගේ දරුවගේ දිව්‍ය අත කැපිලා යනවා. අත කැපිලා ගියාම මේ දිව්‍යාංගනාවට දැඩි කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය ඇති වුණාට පස්සේ මේ දිව්‍යාංගනාවේ කේන්තිය කොහොම හරි යටපත් කරගෙන දැන් අර තුවාල ලැබූ දරුවා දිහා ඇති වෙච්ච වේදනාවෙන් බුදුරයන් වහන්සේට ඇවිල්ලා සැල කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් මේ විදියට මගේ මේ විමානයට අයිති ගහේ අතු කැපුවා අතු කපනකොට මගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගියා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් බලවත් වරදක් කරනවා කියලා. ඒ මගේ දරුවාගේ දිව්‍ය දරුවාගේ අතේ මන්නපාරෙන් කැපිලා යද්දී භාග්‍යවතුන් වහන්සේ මට මේ හාමුදුරුවන්ව මරන්න හිතුණා කියනවා. එහෙමම විනය සඳහන් වෙනවා. මට මේ හාමුදුරුවන්ව මරන්න හිතුණා භාග්‍යවතුන් වහන්සේ කියලා. මොකද ඒ වෙලාවේ දිව්‍යාංගට අවශ්‍ය නම් ඒ ස්වාමීන් වහන්සේව මරන්න තිබ්බා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ මරන්න කියලා ආපු සිට මම ධර්මානුකූලව යටපත් කරගෙන මං එතෙන්ට ගියේ නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිව්‍යාංගනාවට කියනවා ඔබ සැබෑම දක්ෂයෙක් ඔබේ ඇති වුණා වූ මරණීය චේතනාව යටපත් කර ගැනීම නිසා ඔබ ලොකු භාග්‍යයක් ලැබුවා නැත්නම් ඔබ බරපතල අකුසලයක් සිද්ධ කරගන්න කියලා. ඒ වෙලාවේ ඒක අහලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා නෝනා කිසිම උපසම්පදා භික්ෂුවකට ගහක් කපන්න ගහක අත්තක් සිඳින්න බෑ. තේරුණාද? එතකොට ඒ ගහක අත්තක් සිඳින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවන්නේ ඇයි? අර ස්වාමින් වහන්සේ අර ගසේ අත්ත කපන්න ගිහිල්ලා ඒ ගසේ විමානය හදාගෙන හිටිය දිව්‍යාංගනාවගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගිය නිසා. එතකොට එහෙනම් බලන්න අපි දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ 12ට මුළු ප්‍රදේශයේම එක මොහොතේ ගිගුරුම් දෙන ආකාරයෙන් මහා රචින්න ගංගාව පත්තු කරනකොට ඔබ දකින්න අමනුෂ්‍ය ලෝකයේ කොච්චර අමනුෂ්‍යින් පීඩා වෙනවා ඇද්ද නේද? ගස්වලට අධිග්‍රහිත බුක් දෙවියෝරු ඉන්නවා, බුම්මාට දෙවියෝරු ඉන්නවා, බුදුරයන් වහන්සේ කියනවා ගහේ මුලට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, පොත්තට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, අරටුවට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, කොළේට, දල්ලට, පළේට අධිග්‍රහිත දෙවියෝරු ඉන්නවා, ඒ වගේම ප්‍රේත කොටස් අප්‍රමාණව ඉන්නවා. එතකොට බලන්න මේසා එක මොහොතක ගිගුරුම් දෙන ගිගුරුම් හඬ තුල කොයිසා අමනුෂ්‍ය ප්‍රමාණයක් විනාශයට නැත්නම් පීඩාවට පත් වෙනවද කියලා බලන්න. එතකොට
එතකොට එනම් මේ 31 වෙනිදා රාත්‍රියේ උදා වෙන්නේ අරසා අමනුෂ්‍ය කොටස් වලින් ඇතිවෙනා වූ පීඩනය වෛරය දේශයත් එක්ක තමයි ලෝකය මතුවෙන්නේ. ඒ වගේම බලන්න තිරිසන් සත්තු කොයිසානම් පීඩාවකටපත් වෙනවද කියලා. කැදලි වල ඉන්න කුරුල්ල බිත්තර කොච්චරේ ශබ්දය නිසා විනාශ වෙලා යනවද කියලා බලන්න. එතකොට අපි දකිනවා 31 වෙනිදා රාත්‍රියට සමහර විට අර බල්ලෙක් පූසෙක් ඒගොල්ලෝ දුවනවා හැංගෙනවා කොයිසා බියකින්ද ඒගොල්ලෝ ගත කරන්න කියලා බලන්න. එතකොට ඒ තිරිසන් සතුන්ගේ හිත තුලත් ඇතිවෙනා වූ ක්‍රෝධය වෛරය දේශය වාතලයට එකතු වෙමින් තමයි 31 වෙනිදා පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒ වගේම බලන්න පුංචි දරුවෙක් ඉන්න ගෙදරක ඒ දරුවා කොයිතරම් බියෙන් දෙදා රාත්‍රියට අර සද්දේ නිසා ගත කරන්නේ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කොච්චර පීඩාවකින්ද ගත කරන්නේ. එතකොට ඒ තියෙනා වූ අකුසල් ඒ තියෙනා වූ අර ද්වේෂ සහගත සිතුවිලිත් එක්ක තමයි අපි 31 වෙනිදා රාත්‍රිය අහවර කරන්නේ. ඒ නිසා නෝනා මේ කාරණා එක්ක බලද්දී බලන්න 31 වෙනිදා රාත්‍රිය අපි දැඩි ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගනිමින් තමයි අපි පළවෙනිදා උදෑසනට හැම කෙනෙක්ම මුණ දෙන්නේ. මොකද අරසා සත්ව හිංසාවක් සමාජය තුල සිද්ධ කරනවා. නමුත් ඒක අපිට පේන්නේ නැහැ, ඇස්වලට පේන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් මේවා විවේචනය කරන්න පුළුවන්. නමුත් අර දිව්‍යාංගනාවේ කතාව ගහද්දී මන්නපාරක් ගහද්දී ගහේ ඉන්න දිව්‍ය දරුවා අත කැපිලි යනවා නම් මේසා විශාල රචින්න තොගයක් එක මොහොතේපත් වෙන මුල වෙලාවේ මොනසා අමනුෂ්‍ය දිව්‍ය ස්වභාවයන්ට පීඩාවක් වෙනවාද කියන කාරණේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන්න පීඩාවක් වෙනවාද කියන කාරණේ පැහැදිලි වෙනවා. එතකොට නෝනා එතනින්ම අපිට පේනවා 31 වෙනිදා රෑ 12 හමාර වෙන්නේ ඊට සම්බන්ධ වෙන සෑම මනුස්ස ප්‍රජාවම බලවත් ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් සකස් කරගෙන. දැන් බලන්න රචින්න එකක් පත්තු කරලා දාන කෙනා රචින්න එක පත්තු කරලා දාපු ගමන් එයා දුවනවා. එයා ළඟ ඉන්නවද? එයත් තුලත් බියයි සකස් වෙන්නේ. පත්තු කරන කෙනා තුලත් බිය සකස් වෙනවා. ඒ නිසා එයත් රචින් එක දාලා පැනලා දුවන්න ඕනේ. නැත්නම් එයත් විනාශ වෙනවා. ඒ වගේ පත්තු කරන කෙනාත් බියටපත් වෙලා තමයි ඒ රචින් එක පත්තු කරන්නේ. බියක් කියන්නේ මොකද්ද එතනත් සිද්ධ වෙන්නේ? අකුසලයක්. එහෙමනම් බලන්න අපි පිරිත් දේශනයක් කරද්දී පිරිත් සත්‍යායනයක් කරද්දී මොකද වෙන්නේ? ඒ පිරිත් හඬ අහලා හැමෝම සතුටු වෙනවා. දෙවියෝ සතුටු වෙනවා, මිනිස්සුයෝ සතුටු වෙනවා, අමනුෂ්‍යයෝ සතුටු වෙනවා. එතකොට බලන්න පිරිත් හඬ අහලා යම් කෙනෙක් සතුටු වෙනවා වගේම ඒ සතුට නිසා ඒ අයගේ ආයුෂ වර්ධනය සැපේ බලය වැඩි වෙනවා වගේම අර රචින්නා හඬ නිසා වේදනාවට පීඩාවට පත් වෙනා වූ මිනිස්සෙගේ හදවත්වල වේදනාවේ අමනුෂ්‍යයෙගේ හදවත්වල වේදනාව ද්වේෂය වාතලයට සමාජයට එකතු වෙමින් තමයි හැමදාම පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒක පැත්තක්. අනිත් පැත්ත සමහර වෙලාවට හෝටල් ආශ්‍රිත ඔය කියනා විදිහට එදා රාත්‍රියේ ඒගොල්ලෝ විනෝද වෙලා කාලා බීලා සතුටු වෙලා තමයි ඒගොල්ලෝ 31 වෙනිදා රාත්‍රියේ ඉඳන් අලුත් අවුරුද්දට මුණ දෙන්නේ. එතකොට එතනත් මොකද්ද වෙන්නේ? නිරේතුරු ලෝභ ද්වේෂ මෝහයන් මත්පැන් පානය කළ සතුටු වෙලා විනෝද වෙලා කොතනකත් එතන වැඩෙන්නේ පංච නීවරණයක් සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන් වඩාගෙන තමයි ඒ ප්‍රභූ පැලැන්තියත් 31 වෙනිදා ඉවර කරලා පළවෙනිදාට මූණ දෙන්නේ. ඒ නිසා නෝනා මේ සෑම දිනෙකම පළවෙනිදාට අලුත් අවුරුද්දට මූණ දෙන්නේ බලවත් වූ අකුසල් කන්දරාවක් දරාගෙන තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා එවැනි අකුසල් කන්දරාවක් දරාගෙන ලෝභ ද්වේෂ මෝහයන් දරාගෙන පද බිඳගෙන අපි අලුත් අවුරුද්දට මුහුණ දෙනවා නම් කවදාකවත් ඒ ලැබුවා වූ වසර නොවන සුබ වසරක් බවට පත් වෙන්නේ නැහැ. අපිට ඉතිහාසයේ දිහා බලද්දී අපිට පේනවා අපි කොච්චර සුබ ප්‍රාර්ථනා කළත් වසර සුබ නොවිනේයි අපි ඒ වසරට මුහුණ දෙන්නේ සීලයෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා, එහෙම නැත්නම් කුසලයෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා නෙමේ. ඒවා සිඳගෙන බිඳගෙන තමයි අපි මුහුණ දෙන්නේ. නමුත් මේවා නොවන ලෝක ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් මේවා කවදාකවත් වෙනස් භාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉඳලා නිරේතුරුවම සීලයක් ආරක්ෂා කරගෙන කුසල් දහම් වඩාගෙන බුදු ගුණයක් මතකට අරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරගෙන අපි කුසලයේ වැඩෙන දිසාවට කුසල් පක්ෂයේ වැඩෙන දිසාවට 31 වෙනිදා අහවර වෙලා පළවෙනිදාට මූණ දෙන්න. එහෙම වුණොත් නෝනා ඒ ශක්තිය අපිට කුසලයේ තුලම ශක්තියක් බවට පත් කරගෙන සීලයේ තුලම ශක්තියක් බවට පත් කරගෙන අපිට පුළුවන් අඬන ලෝකයේ තුල නොහඬන කෙනෙක් බවට පත් වෙන්න, දුකට වැටෙන ලෝකයක් තුල දුක සීමා කරගත් කෙනෙක් බවට හරි පත් වෙන්න. අපි දැන් ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු නව වසරක් උදා වීමත් එක්ක ඉදිරි සැලසුම් අපි සකස් කරනවා. අනාගතය ගැන බලාපොරොත්තු සහගතව මේ විදිහට සැලසුම් කිරීම දහමට පටහැනිද ස්වාමින් වහන්ස? නෑ නෝනා, බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධිපාද ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන යමෙක් සතර ඍද්ධිපාද වඩනවා නම් එයාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියනවා. කල්පයක් කියලා කියන්නේ මෙතනට දීර්ඝ කල්ප නෙමෙයි, ඒ කාලේ තියෙන පරමායුෂ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 120ක්. අද වගේ කාලයක කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 90ක් වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සතර ඍද්ධිපාද වඩන කෙනාට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න පුළුවන්.
සාර්ථක වෙන්නේ. ඉතින් ඒ වගේ නෝනා ගිහි ජීවිතය තුල අනිවාර්යයෙන්ම ඊට අදාළ චිත්තයක් අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානය කරා හබා යද්දී ඒවා කෙරේ ඕනෑවට වඩා තෘෂ්ණාව ඇති කරගන්න එපා. එහෙම තෘෂ්ණාව ඇති කරගත්තොත් ඒවා බිඳ වැටුන වෙලාවට අපි දුකටපත් වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ස්වාමින් වහන්සේ පුද්ගලෙක්ට තමන්ගේ අරමුණු කරා ළඟා වෙන්න පෙර කුසල ශක්තියත් බලපානවා නේද? දැන් කුසල ශක්තිය කෙනෙක්ට නැති නිසාද ඒ කෙනාගේ අරමුණු වලට ළඟා වීමට හැකි වෙන්නේ? මෙහෙමයි නෝනා, අපිට කුසල ශක්තියක් නැහැ කියලා කියන්න බෑ. මොකද මේ බුද්ධෝත්පාද කාලෙක මේ උතුම් මානුෂ්‍ය ජීවිතය ලැබුවේ අපේ අතීත කුසල් සංස්කාරයන් අප්‍රමාණ අපි සතුව තියෙන නිසා. නමුත් සමහර අයට නෝනා මේ කුසල් සංස්කාර මතු කරගැනීමේ දුර්වලතාවයන් තියෙනවා. මොකද මේ කුසල් සංස්කාරයන් මතු වෙන්න නම් අනිවාර්යයෙන්ම වර්තමානයේ තුල අපි කුසලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපේ ජීවිත තුල විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් තියෙනවා. ඒ කුසල් මතු කරන්න නම් අපි නිරේතුරුවම වර්තමානයේ තුල කුසලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. වර්තමාන කුසලයේ තුල ශක්තිමත් වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතු වෙලා එනවා. ඒ වගේම වර්තමානයේ තුල අකුසල් තුල ශක්තිමත් වෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ අකුසල් තමයි මතු වෙලා එන්නේ. ඒ නිසා නිරේතුරුවම අපිට මේ ගමනේදී බාධාවන් සකස් වෙනවා නම් අපි දකින්න ඕනේ එකක්, ඒ බාධාවන් සකස් වෙන්නේ අනුන් නිසාවත්, ආණ්ඩුව නිසාවත්, වෙන කෙනෙක් නිසාවත්, තරහකාරයෙක් නිසාවත්, දෙවියන් නිසාවත් නෙමෙයි. ඒ බාධාව සකස් වෙන්නේ කුමක් නිසාද? මමම සංසාරයේ කළා වූ අකුසල් විපාකයන් නිසායි කියන කාරණේ දකින්න ඕනේ. ඒ කාරණේ දැක්කට පස්සේ අපි නිරේතුරුවම මොකද කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දානයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ කුසලයේ තුල ශක්තිමත් වෙදින ඕනා අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු වෙනවා. ඒ මතු වෙනවා වගේම අපි නිරේතුරුවම දෙවියන්ගිනුත් සමහරු මෙවැනි දේවල් වලට පිට බලාපොරොත්තු වෙනවා. දෙවියන්ට පූජා වට්ටියක් තිබ්බා, පොල් ගෙඩියක් ගැව්වා කියන කාරණෙන් අපිට කවදාක්වත් දෙවියන්ට අපිට රැකියාවක් ලබලා දෙන්න, විභාගයක් පාස් කරලා දෙන්න, විවාහයක් කරලා දෙන්න දෙවියන්ට පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් ආටානාටියේ සූත්‍රයේ දේශනා කරන වෙලාවේ අර සතර වරන් දෙවියෝ බුදුරයන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික බලවේග යක්ෂයෝ බුදුරජාණන් වහන්සේටවත් ගරු කරන්නේ නැහැ. ධර්ම රත්නයට ගරු කරන්නේ නැහැ, සංඝ රත්නයට ගරු කරන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික බලවේග භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට නිරේතුරව පීඩා කරනවා කියලා නෝනා. ඒ නිසා බුදුරයන් වහන්සේ ඒ ආටානාටියේ සූත්‍රයට අදාළව අපිට දකින්න පුළුවන්, අපිට මේ අමනුෂ්‍යයෙන් වෙන්නා වූ පීඩාවන් දෙවියන්ට මගහරවන්න පුළුවන්. ඒකයි බුදුරයන් වහන්සේ කියන්නේ දන් දීලා, සිල් රැකලා, පින්කම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කළාම දෙවියන්ගේ පුණ්‍ය ශක්තිය වැඩි වෙනවා. ඒ පුණ්‍ය ශක්තිය වැඩි වෙනකොට අර අමනුෂ්‍ය ලෝකයෙන් අපිට වෙන්නා වූ පීඩාවන් බාධාවන් තියෙනවා නම් දෙවියන් මැදිහත් වෙලා ඒවා පරාජය කරලා දානවා. දෙවියන්ගෙන් අපිට වෙන දේ ඒක තමයි. එහෙම නැතු දෙවියන්ට අපිට රැකියාවක් උසස් වීමක් ලබා දෙන්න නම් බෑ. දැන් අපි කියමු කතරගම දෙවියෝ ඉන්නවා, සමන් දෙවියෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ දේවත්වයට පත් උනේ කුමක් නිසාද? ඊට අදාළ සංස්කාරයන් ඒගොල්ලෝ රැස් කරපු නිසා. දැන් ඔබ හිතන්න කතරගම දෙවියන් හිතුවොත්, සමන් දෙවියන් හිතුවොත් මම අර සස්ත්‍රීක දිව්‍යතලයක ගිහිල්ලා උපදිනවා කියලා ඒගොල්ලන්ට උපදින්න පුළුවන්ද? ඒගොල්ලන්ට උපදින්න බෑ. ඇයි? ඒගොල්ලන්ගේ සංස්කාර තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දෙවියෙක් වීමට අදාළ සංස්කාර තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් සස්ත්‍රීක දිව්‍යතලවල තාවතින්සේ ඉන්න ලොකුම දෙවි කෙනා තමයි සක්‍රයා. ඊළඟට කවුද ඉන්නේ? සතරවරම් දෙවියෝ. සතරවරම් දෙවියෝ කොච්චර හිටියවත් මම සක්‍රයා වෙනවා කියලා සතරවරම් දෙවියන් සක්‍රයා වෙන්න බෑ. ඇයි? ඊට අදාළ සංස්කාරය ඒගොල්ලන්ට නැහැ. ඒ වගේම කතරගම දෙවියෝ ඉන්නවා, සමන් දෙවියෝ ඉන්නවා. නමුත් ඒගොල්ලන් හිතුවොත් අපි හෙට ගිහිලා සස්ත්‍රීක දිව්‍යතලයක උපදිනවා කියලා ඒගොල්ලන්ට එතෙන් යන්න බෑ. ඊට අදාළ සංස්කාර නැහැ. එහෙම නම් නෝනා අපිට තේරෙනවා දෙවි කෙනෙකුටවත් උසස් වීමක් ලබන්න බෑ. බෑනේ ලබන්න නේද? ඒගොල්ලන්ටත් උසස් වීම නැත්නම් ඒගොල්ලෝ මෙතන ඉඳීද මනුස්ස ලෝකේ? ඒගොල්ලෝ අර සස්ත්‍රීක දිව්‍යතල වලට ගිහිලා අප්‍රමාණ සැප විඳි. නමුත් එහෙම ලබන්න ඒගොල්ලන්ටත් බෑ. ඇයි? සංස්කාර වලට අදාළවයි ඒගොල්ලෝ මේ මනුස්ස ලෝක ආශ්‍රිත දෙවියෙක් බවට පත් උනේ. නමුත් කවදා හරි දවසක ඒ සංස්කාර ශක්තිමත් වෙලා යාට චිත්තයක් සකස් වුණොත් එයා සස්ත්‍රීක දිව්‍යතලයකට යාවි, නැත්නම් සතර පායන්ට වැටෙන්නත් පුළුවන්, සෝවන් වෙලා නැත්නම්. එහෙනම් නෝනා දෙවි කෙනෙකුටවත් බෑ තමන්ට උසස් වීමක් ගන්න. උසස් වීමක් ගන්න පුළුවන් නම් ගන්න තියෙන එකම දේ තමයි කුසලය. ඊට වඩා දෙයක් නැහැ. දෙවි කෙනා වුණත් උසස් වීමක් ලැබලා අර සස්ත්‍රීක දිව්‍යතල් වලට යනවා නම් එයා කුසලය තමයි උපයෝගී කරගෙන ඉතින්ට යන්නේ. එහෙනම් අපේ ජීවිතේ ඉස්සරහට එන බාධා තුල නෝනා
අකුසලයමයි අපිට උපකාර වෙන්නේ. මොකද අකුසලයමයි අපිට දුක කියන කාරණේ සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපේ ජීවිතයට බාධා පීඩා කොපමණ ආවත් ඒ සෑම බාධාවක් පීඩාවක්ම කුසලයේ තුල ඉඳගෙන ශක්තිමත් කරගෙන අපි මේ බාධාව ජය ගන්න. එහෙම නැත්නම් වෙන කාටවත් කිසිම බලවේගකට නොනා අපේ අකුසල් යටපත් කරලා දාලා අපිට මාර්ගය කියලා දෙන්න බැහැ. නමුත් අපි මේ යන ගමනේදී දෙවියන්ට පුළුවන් අර අමනුෂ්‍ය බලවේගවලින් මිත්‍යා දෘෂ්ටික බලවේගවලින් අපිට වෙන්නා වූ පීඩාවන් වළක්වලා ඒ සුරක්ෂිතභාවය දෙවියන්ට ලබලා දෙන්න ඒක අනිවාර්යම කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරයන් වහන්සේ කියන්නේ පිම්පෙත් කරලා අනිවාර්යයෙන්ම දෙවියුරුන්ට පින් දෙන්න කියලා. ස්වාමින් වහන්සේ සමාජයේ ඇති නැති පරතරය විවිධ සමාජ මට්ටම් පිළිබඳව පුත්‍රචානන් වහන්සේ කොයි ආකාරයටද දහමින් පැහැදිලි කර දී තිබෙන්නේ? මේමයි නෝන පන්ති විරහිත සමාජයක් කොමියුනිස් සමාජයක් සමාජවාදී සමාජයක් කියන අර්ථයන් බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක දැඩි ලෙස නිෂේධ වෙනවා නෝන. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක ඒ ධර්මතාවයන් ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝන මේ ලෝකේ යමක් ලබන්නේ අපි කළා වූ කුසල අකුසල් සංස්කාරයන් මතයි කියලා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න බුදුරජාණන් වහන්සේ උප්පත්ති ලැබන්නේ සුද්ධෝදන රජතුමාට දාව අර ශාක්‍ය වංශයේ රජපරපුරේ තමයි උප්පත්ති ලැබන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයේ ඉඳ සිදුහත් කුමාරයා කාලෙම අප්‍රමාණ වූ ශාස්ත්‍රීය භාවයක් ලැබෙනවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් ලැබෙනවා. මේ මාලිගා තුනේ සේවාමුර තුනකට සුරූපී තරුණ කාන්තාව 30000ක් රැකියාව කළා කියලා කියනවා. ඒ කියන්නේ ඒසා ශාස්ත්‍රීය භාවයක් සිදුහත් කුමාරයාට තිබුණා. ඒ වගේම සිදුහත් කුමාරයා යම් රතේක නැගලා ගමනක් ගියා නම් ඒ රතේ තමයි එදා දඹදිව තිබ්බා වූ මිල අධිකම ලස්සනම රතේ උනේ එකයි. එදා දඹදිව යම් අජානීය අස්සයෝ හිටියා නම් වටිනාකමෙන් ඉහළම අජානීය අස්සයෝ හිටියා නම් ඒ හිටියේ කාටද? සුද්ධෝදන රජතුමාට, කොසල් රජතුමාට, උදේනි රජතුමාට, බිම්බිසාර රජතුමාට, අජාසත් රජතුමාට. එදා සමාජයේ මහා ධන කුවේර රජ මාලිගා සිටු මාලිගා තිබ්බා නම් ඒ සියල්ල මේගොල්ලන්ට තිබ්බා. ඒ විතරක් නෙමෙයි නෝනා අප්‍රමාණ ස්වරූපී කාන්තාවකින් පිරුණා වූ අන්තපුර මේ සෑම රජ කෙනෙකුටම තිබ්බා. නමුත් නෝනා මේ කිසිම දෙයක් බුදුරජාන් වහන්සේ විවේචනය කළේ නැහැ. තේරෙනවද? කොසල් රජතුමාට සීලය ගැන කිව්වත් බුදුරජාන් වහන්සේ කොසල් රජතුමාට ඇයි මේ අන්තපුර තියාගෙන ඉන්නේ කියලා කිව්වේ නැහැ. කොසල් රජතුමා ඇයි මේසා මිනිස්සු දුක් විඳින්නේ ඔය අජානීය අස්සෙන්ගේ පිටේ යන්නේ ඇයි මේසා වටිනා කියන ඇත්ත පරිහරණය කරන්නේ ඇයි මේවා උදෙසා මෙච්චර ධනිය වේදම් කරන්නේ ඇයි කියලා බුදුරජාන් වහන්සේ කවදාකවත් කිව්වේ නැහැ. අර මල්ලිකා දේවිය නෝනා කොසල් රජතුමාගේ විසව අසිතිසි දානයක් දෙනවා. ඒකට එදා යනවා නෝන 180ක් එදා වියදම. ඒ කියන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ ඉන්න ඕනේ, රහතන් වහන්සේලා 500 නමක් ඉන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය කන්‍යාවිය 500ක් ඉන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේලාට පවන් සලන්න. ඇත්තු 500ක් ඉන්න ඕනේ. ඇත්තු 500 තමයි මුතුකුඩ ඉලාගෙන ඉන්නේ සෑම රහතන් වහන්සේ නමකටම. ඒක නෝන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක්කෙනෙකුටයි දෙන්නේ, දෙන්නෙකුට දෙන්නේ බෑ. අද මේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියා හිටියොත් මම අසිතිසි දානය දෙනවා කියලා යාට ඒක කරන්න බෑ. මොකද ඒක කරන්න එක්කනයි වෙන කාටවත් කරන්න බෑ. එහෙනම් බලන්න මේ අසිදිසි දානීය 180ක් වියදම් කළා එදා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් කළා මල්ලිකා දේවිය කළාට පස්සේ කොසල් රජතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න ප්‍රධානම ඇමතිවරයා දැඩි විදිහට කොසල් රජතුමාම විවේචනය කළා. විවේචනය කළා කිව්වේ මොකද්ද? මේ රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් කළා මේ විදිහට දන් දෙනවා, මේක අසාධාරණයක් කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේට මේක ඇහෙනවා. බුදුරයන් වහන්සේ කියනවා අනුවණයා තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානයත් නිසා කුසල් කරගන්නවා කියලා. එහෙමනම් නෝනා මේ සෑම සංස්කාරයක්ම කුසල් සංස්කාරයක් නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ කවුරු මේ ලෝකේ සැප විඳින්දත් එයාට ඒ සැප විඳින්න අවශ්‍ය සාධක සියල්ල සකස් කළත් එයා ඒ සැප විඳින්නේ හොරකමෙන් වේවා, වංචාවෙන් වේවා, නරකින් වේවා හෝ වේවා, එයාට ඒ ආකාරයෙන් හරි සැප විඳින්න මාර්ගය සකස් වෙන යාගේ කුසල් සංස්කාර නිසා. ගරු ස්වාමීන් වහන්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගයට කෙනෙක් යොමු වන්නේ කොහොමද? මෙහෙමයි නෝනා, බුදුරජාන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දුක නැති කරන, තෘෂ්ණාව සියුම් කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර ධර්ම මාර්ගයක් මේ ලෝකේ නැහැ. ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න ඕනේ. ඒතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීමදී නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොරටුවක් තියෙනවා. ඒක විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද නිවැරදි දොරටුවෙන් ආරෂ්ඨාංගික මාර්ගයට බැසගැත්තේ නැත්නම් මිච්ඡා මාර්ගයක් හැටියට තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ වැටෙන්නේ. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයට බැස ගන්නා වූ නිවැරදි දොරටුව තමයි සම්මා දිට්ඨිය. එතකොට නෝනා මේ සම්මා දිට්ඨිය කියන නිවැරදි දොරටුව තෝරා දෙන්නත් මාර්ගයක් තියෙනවා.
ඒ සම්මා දිට්ඨිය කියන නිවැරදි දොරටුව අපිට තෝරලා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ අපි ආරෂ්ඨාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොරටුව හඳුනා ගන්නවා. මොකද වර්තමානයේ සමාජයේ හුඟක් දෙනෙක් නොනා මේ සම්මා දිට්ඨිය කියන නිවැරදි දොරටුවෙන් ආරෂ්ඨාංගික මාර්ගයට බහින්නේ නැතුව මේ සීලයට අදාළ නැත්නම් සමාධියට අදාළ තැන් වලින් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා දිට්ඨියෙන් තොර ධර්ම මාර්ගයක් කරා යන්න හදනවා. ඒක නිරර්ථක වෑයමක්. ඒ නිසා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයට බැස ගන්න නිවැරදි දොරටුව හඳුනා ගන්න නිවැරදි දොරටුව කියන්නේ සම්මා දිට්ඨිය. කෙනෙක්ගේ මෙතෙන්ටයි ආපුවාම අපි අහනවා පුතේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ මහත්තයා හුඟක් වෙලාවට කියන්නේ නෝන සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. නමුත් නෝන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් සම්මා දිට්ඨියට යහපත් දැක්මක් කියලා කියන්නේ නැහැ. දැන් අපි කියමු වෙන ආගම් ඉන්නවා. දැන් ක්‍රිස්තියානි ආගම තියෙනවා, මුස්ලිම් ආගම තියෙනවා, හින්දු ආගම තියෙනවා. ඒගොල්ලන්ගේ ආගම් වල ඒගොල්ල සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? යහපත් දැක්ම. ඒක ඒ ආගම් වලට තමයි ඒක අදාළ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන කාරණේට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියට අදාළ කාරණා හතක් තියෙනවා. එක තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙක කර්මය කර්මඵල විශ්වාසය. තුන මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. පහ දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. හය ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය. හත අතීතේ රහතන් වහන්සේලා වැඩ හිටියායි කියන විශ්වාසය. එහෙනම් නෝනා අපි සම්මා දිට්ඨියට පත් වුණා කියන්නේ මේ කාරණා හත පෙරේ විශ්වාසය තියෙන්න ඕනේ. දැන් සමහර පින්වතුන් එනවා, ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා ස්වාමින් වහන්සේ මං දවසට පැය හතරක් භාවනා කරනවා. නමුත් දවසට පැය හතරක් භාවනා කරනවා කියන ඒ මහත්තයාට කිව්වොත් ඔයා ඕපපාතික සත්වෙන් උපදිනවාද කියලා විශ්වාසෙත් කියලා එයා ඕපපාතිකව සත්වෙන් උපදිනවා කියලා එයාට විශ්වාසයක් නැහැ. මොකද එයා විද්‍යාව පැත්ත හදාරන කෙනෙක්. එයා ඕපපාතික සත්වෙන් උපදිනවා කියලා විශ්වාසයක් නැහැ. නමුත් එයා පැය හතරක් භාවනා කරනවා. සම්මා දිට්ඨිය ඇති වෙලාද? නැහැ. දැන් තව කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං සිල් පද පහ හොඳින් රකින්නවා. මහ පොයට සිල් ගන්නවා, භාවනා කරනවා. නමුත් එයා විද්‍යාව පැත්ත හදාරන කෙනෙක්. එයා කියන්නේ මිනිස්සයා පැවතෙන්නේ වානරයාගෙන්. එහෙම නැතුව අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව බුදුරයන් වහන්සේ දේශනා කළ මිනිස්සයාගේ පැවැත්ම එයා පිළිගන්නේ නැහැ. ඒ මහත්තයා කියන්නේ නැහැ නැහැ මේ අපිව පැවතෙන්නේ වඳුරාගෙන් වානරයාගෙන්. ඒකෝර මං ඒ මහත්තයාගෙන් අහනවා මහත්තයෝ බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ හට ගැනීම කියලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ මහත්තයා කියවල නැද්ද? කියවලා තිනවා. නමුත් මං ඒක පිළිගන්නේ නැහැ. සම්මා දිට්ඨිය සකස් වෙලාද? නමුත් පැය හතරක් භාවනා කරනවා. තව කෙනෙක් ඉන්නවා, එයා කියනවා ස්වාමීන් වහන්සේ මං හොඳට සීල් රකින්නවා, මං මෙච්චර පින්කම් කරනවා. නමුත් එයාගේ අම්මා ඉන්නේ මහලු නිවාසෙක. එයා තුල සම්මා දිට්ඨිය සකස් වෙලාද? එහෙනම් නෝනා නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී මේ සම්මා දිට්ඨියට අදාළ කාරණා ටික දේව භාෂිතයක් ඇතුළේ ජීවිතේට එකතු කරගන්න. එතකොට බලන්න මේ සම්මා දිට්ඨිය ඔබ තුල වැඩුණාට පස්සේ ඔබ තුල වැඩෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ නෝනා අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නික්කම සංකප්පය. අවිහිංසා සංකප්පය කියන්නේ නෝනා එයා කාටවත් හිංසා කරන්නේ වචනකින්වත්, ඉරියව්වකින්වත්, හැඟීමකින්වත් එයා කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. අව්‍යාපාදේ කියන්නේ එයා කාටවත් ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ නැහැ. නික්කම සංකප්පය කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් එයා අතහරිනවා. අතහැරිලා අලෝභ, අද්වේෂ, අමෝහයන් කරා එනවා. ඔන්න ඕක තමයි සම්මා සංකප්ප. දැන් එතකොට බලන්න සම්මා සංකප්ප වැඩිනේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය පරිපූර්ණ නිසා. එතකොට සම්මා සංකප්ප වැඩුණාට පස්සේ නෝනා මොකද්ද වෙඩෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. මේ මාර්ගාංග තුනම නෝනා සීලයට අයිති මාර්ගාංග. එතකොට මේ කෙනෙක් මේ සීලයට අයිති මාර්ගාංග තුන ශක්තිමත් කරගන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ පරිපූර්ණභාවය නිසා. ඔබ හිතන සමාජයේ ජීවත් වෙන අය බොරු කියනවා කියලා? සමාජයේ ජීවත් වෙන අය බොරු කිව්වා කියලා නෝනා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්නේ එපා කිව්වත් ඒගොල්ලෝ බොරු කීම නතර කරයිද? ඇයි බොරු කියන්නේ? සම්මා දිට්ඨිය දුර්වලයි. එහෙනම් සමාජයේ බොරු කියනවා නම් බොරු කියන්න එපා කියලා වැඩක් නැහැ. සම්මා දිට්ඨියෙන් පෝෂණය කරන්න ඕනේ. ඇයි ආ බොරු කියන්නේ? සම්මා දිට්ඨියට අදාළ කර්මයේ කර්මඵල විශ්වාසය ආ දන්නේ නැහැ. බොරු කිව්වොත් බොරුවට අදාළව විපාකයන් වෙනවා කියලා ආ දන්නේ නැහැ. සම්මා දිට්ඨියට අදාළව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය පිළිබඳ ආ ස්ථීරව නැහැ. මොකද ඒක නිසා ආ බොරු කියන්නේ. එහෙනම් බලන්න සම්මා දිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා සංකප්ප වැඩුණ තැන සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම වැඩෙනවා. මේ සීලයට අදාළ අංග තුන වැඩුණාට පස්සේ නෝනා ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාමෝ. මේක සමාධියටයි කියන දෙයක්. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? යා
කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල්ය අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල්ය කරන්නේ නැහැ. නොකලා වූ අකුසල්ය වලට යා කොහොමත් යන්නේ නැහැ. ඒතොර බලන්න ඒකට කියන්නේ මොකද සම්මා වායාම. කෙනෙක් අකුසලයේ අකුසලයේ බබ හඳුනගන්නේ නැතුව අකුසලයේ තුල ජීවත් වෙනවා නම් එයා තුල සම්මා සතිය තියෙනවද? සම්මා සතිය නැහැ. ඒතොර සම්මා සතිය කියලා කියන්නේ යා අකුසලයේ අකුසලයේ බබ හඳුන ගන්නවා. හඳුනගෙන අකුසලයෙන් මිදෙනවා. කුසලයේ කුසලයේ බව හඳුන ගන්නවා. කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එතකොට මේ සම්මා සතිය තුලින් එයාට ලැබෙන්නේ මොකද්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ හිතක්, සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතක් එයාට ධර්මයේ වැඩෙන හිතක් ලැබෙනවා. එතරේ ධර්මයේ වැඩෙන සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතක් පංච නීවරණ යටපත් වුණා වූ හිතක් එයාට ලැබුණේ කුමක් නිසාද? මේ මාර්ගාංග හතේම ඵලයේ හැටියටයි සම්මා සමාධිය. එතකොට එහෙනම් බලන්න මේක තමයි ආරෂ්ඨාංගික මාර්ගය. මේ ආරෂ්ඨාංගික මාර්ගයට කියන්නේ නෝනා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය කියලා. මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ඔබ කොච්චර ගමන් කළත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. ඒ කියන්නේ දිව්‍ය මනුස්ස උපතක්. එහෙම නැතු බව නිරෝධයට යන්නේ නැහැ. මොකද මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය භවයේ සැපය ලබා දෙන දෙයක් විතරයි. දැන් ඔබ හිතන්න දැන් සම්මා දිට්ඨිය කියන මුල් මාර්ගයේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගෙන දන්පැන් පූජා කරගෙන ජීවත් වෙලා ඔබ මැරෙන වෙලාවට එක පාටම බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත්, එහෙම නැත්නම් බුදු ගුණයක් සිහිපත් වුණොත් ඔබට මොකද්ද වෙන්නේ? සුගතිය ගිහිල්ලා උපදිනවා. ඒ සුගතිය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. තේන්නාද? එහෙනම් ඔබ අනිත්‍ය නම් එතන දුකක්ද සැපද තියෙන්නේ? දුකක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ නෝනා ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් අනිත්‍යයි කියලා දකිනවා. ඔබ මැරෙන වෙලාවේ එකපාරට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත්, ධර්මයක් සිහිපත් වුණත්, සංඝයා සිහිපත් වුණත් ඒ දේ අනිත්‍යයි කියලා දකිනවා. නැත්නම් ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනවා. එතකොට තමයි නෝනා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගේ නිවන් මාර්ගයට අදාළ ආරෂ්ඨාංගික මාර්ගේ වැඩෙන්නේ. දැන් ඔබ හිතන්නේ ඔබ කොච්චර කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නත් සිල් රැක්කත් ඔබට මොකද ලැබෙන්නේ? සුගතියේ උපතක්. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒ සුගතියේ උපතේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ සංස්කාරයන් කෙරේ කලකිරෙනකොට අන්න ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා. මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මුලින්ම ගිහි පින්වතුන්ලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී කුසල් පක්ෂය වැඩෙනවා. කුසල් පක්ෂය වැඩෙන නිසා සුගතියට අදාළ සංස්කාරයන් රැස් වෙනවා. මෙන්න මේ කුසල් පක්ෂයත් සුගතියට අදාළ සංස්කාරයනුත් අනිත්‍ය බව දකින තැනදී ආ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට බහිනවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා කුසලයේ ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් වූ කුසල් ශක්තිය තුලින් විදර්ශනාමය නුවණ ඇති කරගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට හේතු වෙන්නා වූ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. ස්වාමීන් වහන්සේ කාලය වෙනස් වෙලා ඔබත් මමත් කොයිතරම්නම් කතා කරන්නට ඇද්ද? මේ වෙනස් වෙන කාල ගුණය ගැන, තේශ ගුණය ගැන, සිදුවන හදිසි විපත් පිළිබඳව, නායයන් පිළිබඳව ගරු ස්වාමින් වහන්සේ මෙවැනි කාලගුණික විපර්යාසයන් වලට හේතුව කුමක්ද? මෙහෙමයි නෝනා, බුදුරයන් වහන්සේ මේ කාලගුණික විපර්යාසයන් ඇති වෙන්න හේතු කීපයක්ම කියනවා. නමුත් ඒ හේතු කීපෙන් මම මේ මොහොතට අදාළ වෙයි කියලා හිතන හේතුව කියන්නම්. දැන් මේ මොහොතේ අපිට පේනවා වැස්සෙන් ගත්තත්, සුලගෙන් දැත්තත්, හීතලෙන් ගත්තත් විකෘති වූ දේශගුණික තත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ විකෘති වූ දේශගුණික තත්වයන් ඇති වෙන්න මේ මොහොතට බලපාන්නා වූ සාධක ධර්මානුකූලව විග්‍රහ කරද්දී නෝනා, දැන් මේ රටේ මේ මොහොතේ මේ මැතිවරණ කාලයක් තියෙන සමයක්. මේ මැතිවරණ කාලය තුල නෝනා ජනතාව සෑම කෙනෙක්ම ලෝභ, ද්වේෂ, මෝහයන් තුලයි ජීවත් වෙන්නේ. මාධ්‍යයක් බැලුවත්, වචනයක් කියුවත්, සමාජයට ගියත් නිරතුරුවම හිත උණුසුම් වෙන, හිත අසංවර වෙන, හිත දුස්සීල භාවයට පත් වෙන ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් පිරුණ සමාජ වටපිටාවක් තමයි සමාජය තුල තියෙන්නේ. එතකොට මේ සමාජ වටපිටාව තුල නෝනා මේ මොහොතේ මේ රටේ මිනිස්සෙයින් බරපතල ආකාරයට අකුසල් විපාකයන් සකස් කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මිනිස්යාගේ අකුසල් වලට සාපේක්ෂව දෙවියොත් අකුසල් කර ගන්නවා කියලා. දැන් මේ මිනිස්යා මේ මොහොතේ කාමච්ඡන්දයක් නෙවිදින්නේ, බලය උදෙසා කාමච්ඡන්දයන් විඳිනවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න මේ කාමච්ඡන්දයක් තමයි මේ දේශපාලන සටන් හැටියට මේ එළියේ. එතකොට මේ මිනිස්යා සිල්පද බිඳගෙන අකුසල් මූලයන් රැස් කරගෙන කාමච්ඡන්දයන් විඳිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඊට සාපේක්ෂව දෙවියොත් දුස්සීල භාවයට පත් වෙලා කාමච්ඡන්දයන්
විදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ වැස්සට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා වලාකුළු වලට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා. ඒ වලාකුළු වලට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට වැසි කඩාගෙන වැටෙනවා කියලා කියනවා. එතකොට මේ වැස්ස වලාක දෙවියන් අතර සම්මියා දෘෂ්ටික දෙවියනුත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවියනුත් ඉන්නවා. මේගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිද්දී වැස්ස කඩාගෙන වැටෙනවා කියන අතොරක් නැතුව. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සුළඟට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා. මේ සුළඟට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි සුලි සුලං සහ සුලං ස්වභාවයන් වාත ස්වභාවයන් ඇති වෙනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. ඒ වගේම බුදුරයන් වහන්සේ කියනවා මේ ඉරට අදිග්‍රහිත මේ රශ්මියට අවුවට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා. මේ අවුවට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි ආකාරයෙන් අවු රශ්මිය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඒ වගේම බුදුරයන් වහන්සේ කියනවා මේ සීතලට අදිග්‍රහිත සීත වලාහක දෙවියන් ඉන්නවා. මේ සීත වලාහක දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි සීතල දේශගුණයන් සමාජය තුල පවතිනවා කියලා. එහෙනම් බලන්න මේ ඇතිවෙනා වූ කාලගුණික විපර්යාසයන්ට එක හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ මිනිස්සයා මේ විඳිනා වූ ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලයන් සිල්පද බිඳගෙන මේ චෝදනා මඩගැසීම් විවේචන මේ සියල්ලත් එක්කම ඇති කර ගන්නා වූ අකුසල් මූලයන් නිසා දෙවියනුත් කාමච්ඡන්දයන් සකස් කර දෙවියනුත් මේ වෙලාවේ ඒ ආකාරයට හැසිරෙනවා. එතකොට දෙවියන් කාමච්ඡන්දය සකස් කරගන්න මොහොතේ නෝනා මිනිස්සුන්ට පීඩාවක් වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඔබ හිතන්න දැන් ගමක සංගීත සම්දර්ශනයක් තියෙනවා. එළි වෙනකන් සංගීත සම්දර්ශනයේ සංගීතයේ මුළු ප්‍රදේශම වැහිලා යනවා. නටනවා, සින්දු කියනවා සියල්ලම කරනවා. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනවා. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිද්දී ඒගොල්ලෝ හිතනවාද අනේ අල්ලපු ගෙදර පුංචි ළමයි ඉන්නවා නිදා ගන්න බෑ කියලා ඒගොල්ලෝ හිතනවාද? හෙට උදේට ගෙවල් වල මිනිස්සු රස්සාවට යන්න ඕනේ කියලා හිතනවාද? නැහැ. Taman කාමච්ඡන්දයන් විඳිද්දී අනිත් අය ගැන හිතෙන්නේ නැහැ. ඒ වගේ දෙවියන් මේ වෙලාවේ මිනිස්ස ලෝකයට ආශ්‍රිතව ඒගොල්ලෝ දුසිල්වත් භාවයට පත් වෙලා කාමච්ඡන්දයන් විඳිනකොට ඒවා නිසා ලෝකය අපහසුතාවකට පත් වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒ නිසා එහි විපාකයන් හැටියට නොනා මේ වෙලාවේ මෙවැනි කාලගුණ විපatti සිද්ධ වෙන්න පුළුවන්. මොකද මිනිස්යාට ආශ්‍රිතව නොනා මේ ලෝකෙම මේ අනිත් ස්වභාවයන් මේ මිනිස් ලෝකයේ ආශ්‍රිතව තියෙනා වූ අනිත් නොපෙනෙන බලවේගත් ක්‍රියාත්මක වෙනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. දැන් අපි කියමු දේශපාලනය ගත්තොත් නොනා මේ මිනිස්සු විතරක් නෙමෙයි දේශපාලනය කරන්නේ. මේ ප්‍රේත ලෝකෙත් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා. සමහර පිහල දේශපාලනය කරලා දේශපාලනය පිළිබඳ උපාදානයන් සකස් කරගෙන දේශපාලනය පිළිබඳ බලය පිළිබඳ තෘෂ්ණාව දැඩි විදියට ඇති කරගෙන මැරෙන වෙලාවේ දේශපාලනය උපාදානය කරගෙන ප්‍රේත ලෝකයේ සද්දන්ත දේශපාලන ප්‍රේතයෝ වෙලා ඉන්නේ දේශපාලඥයෝ ඉන්නවා. ඒ වගේම සමහරු කියනවා නෝනා මාව කැපුවත් රතු පාටයි, මාව කැපුවත් නිල් පාටයි, මාව කැපුවත් කොළ පාටයි කියලා. මෙහෙම මේ දේශපාලන උපාදානය කරගත්ත අය මැරෙන වෙලාවේ දේශපාලන උපාදානයන් සකස් කරගෙන ප්‍රේත ලෝකයේ දේශපාලන ප්‍රේතීන් වශයෙන් උපදිනවා නෝනා. ප්‍රේත ලෝකයේ ප්‍රේත දේශපාලෙන් ඉන්නෝ ඒගොල්ලෝ උපදින්නම නිල් පාට කමිසයක් ඇඳගෙන, නැත්නම් රතු පාට කමිසයක් ඇඳගෙන, නැත්නම් කොළ පාට කමිසයක් ඇඳගෙන. සමහර දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා මේ කොණ්ඩේ වවාගත්ත රැවුල් වවාගත්ත දේශපාලන. ඒගොල්ලොත් නෝනා මේ මනුස්ස ලෝකයේ දේශපාලනය කරද්දී මේ වෙලාවේ പ്രേත ලෝකයට සාපේක්ෂව ඒගොල්ලෝ දේශපාලනය කරනවා. මොකද ඒගොල්ලන්ටත් මේ උපාදානය තියෙනවා. මේ මනුස්ස ලෝකයේ මිනිස්සු මේ වෙලාවේ ගැටෙනවා, විවේචනය කරනවා, ගහ ගන්නවා, බලයේ උදෙසා පුරකනවා වගේ මේ අමනුස්ස ලෝකයේ තියෙන මේ දේශපාලන ප්‍රේතයොත් ගැටෙනවා, රණ්ඩු වෙනවා, දේශපාලනය කරනවා. දැන් අපි හිතන්නේ දැන් දේශපාලන වේදිකාවක් තියෙනවා නම් ඕකේ ඉන්නේ දේශපාලඥයෝ විතරයි කියලානේ. ඕකේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි. අර මැරිච්ච പ്രേත දේශපාලඥයෝ ඒ පක්ෂ උපාධානයන ওই වේදිකාවල ඉන්නවා. මේ සියලුම අයගේ මේ වෙලාවේ හිත විකෘති වෙලා තියෙන්නේ නෝනා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව සම්මියදෘෂ්ටික බලවේග තියෙනවා. යක්ෂ කොටස්. ඒ කියන්නේ ඒගොල්ලෝ දිව්‍ය ස්වභාවයේ යක්ෂ කොටස්. දැන් යක්ෂයෝ කිව්වම බය වෙන්න එපා. සම්මියදෘෂ්ටික, මිත්‍යාදෘෂ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා. එතකොට මේ මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝ කියන්නේ මේ ඇස් එළියට පැනලා, දල් ඇවිල්ලා, කොණ්ඩේ කඩාගෙන, බඩ නෙරලා ඒගොල්ලෝ ධර්මයට අකමැති. එහෙම නෙමෙයි නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා සම්මියදෘෂ්ටික යක්ෂ කොටස්. ඒගොල්ලෝ හරි සද්දන්තයි බලවත්. ඒගොල්ලෝ ඇවිල්ලා දිව්‍ය ස්වභාවයේ යක්ෂ කොටස්. ඒගොල්ලන්ට දහස් ගණන් පිරිවර ඉන්නවා. මොකද ඒගොල්ලොත් දේශපාලන උපාදානිය දරාගත්තේ ඉන්නවා. අතීතේ ගොඩාක් ඈත ගොඩාක් රට ජාති ආගම වෙනුවෙන් දැඩි විදිහට උපාදානිය ඇති කරගත්ත ස්වාමින්වහන්සේ නමක් ජීවත් වෙලා තියෙනවා. ඒ ස්වාමින්වහන්සේ අපවත් වෙන වෙලාවේ මේ රට ජාතිය පිළිබඳ දේශපාලන උපාදානිය දරාගත්තාම ඒගොල්ලෝ ගිහිල්ලා අර වගේ සද්දන්ත සම්මියත් දෘෂ්ටික යක්ෂ බලවේග වෙලා මේ අයත් මේ වෙලාවේ මේ දේශපාලන මනෝභාවයෙන් පෙළෙනවා. මේ සියල්ලම දැන් අපි
අපිට පෙවුනට මේ මනුෂ්‍ය ලෝකේ අපි විතරයි දේශපාලනය කරන්න කියලා නැහැ. දේශපාලනය උපාදානය කරගත් මේ අමනුෂ්‍ය කොටස මේ වෙලාවේ ඊට සාපේක්ෂව දේශපාලනයන් කළා. ඒගොල්ලන්ගේ හිතුත් විකෘති වෙනවා. ඒතර බලන්න මේ සියලුම විකෘතීන් වල ඵලය තමයි අපි මේ කාලුගුණික විපර්යාසයන් හැටියට එක පැත්තකින් දකින්න පුළුවන්. ඒක 100%ක් ඇත්තද කියන්නේ මම දන්නේ නැහැ. ධර්මානුකූල විග්‍රහයක් විතරයි කරන්නේ. නමුත් අරවැණි සිදුවීමත් නොනා මේ සියල්ල පිටිපස්සේ තියෙනවායි කියන කාරණේ අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව කියනවා මේ ලෝකේ යම් දවසක හටගත්තද ඒ හටගත්ත දවසේ පටන් පාලකෙක් නායකෙක් ජනතාවට හිටියා. ඒක ධර්මතාවයක්. ඒ නිසා දේශපාලනය අවශ්‍යයි. ඒක නොකළ යුතු දෙයක් නෙමෙයි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ දේශපාලනය කරද්දී සීමාව ඉක්මවා ගියා වූ උපාදානයන් සකස් කරගන්න නැතුව සීලය තුල ශක්තිමත් වෙමින් කුසලයේ තුල ශක්තිමත් වෙමින් එහෙම කළොත් එක පැත්තෙන් අපිට දෙවියනුත් සතුටු කරගෙන අර අමනුෂ්‍යයනුත් සතුටු කරගෙන මිනිස්සයනුත් සතුටු කරගෙන යහපත් ප්‍රතිඵලයක් කියන තැනට යන්න පුළුවන්. ඉන් නැතුව මෙවැනි දේවල් වලින් මිනිස්සයා දුස්සීලභාවයට පත් වෙන්න අකුසල මූලයන් වැඩෙන්න ඊට සාපේක්ෂව දෙවියනුත් අකුසල් කරගන්නවා. කාමච්ඡන්දයන් විදලා විකෘතිින් නැති කරගන්නවා. ප්‍රේත ලෝකවල ජීවත් වෙන දේශපාලන ප්‍රේතීන් වගේම මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දේශපාලන උපාදානයන් ගත දෙවිවරුත් අර සම්යද්දෘෂ්ටිකේ යක්ෂ කොටසුත් මේ මොහොතේ මිනිස්යාට අදාළව දේශපාලන චිත්තයන් සකස් කරගෙන ඒගොල්ලන්ගේ ලෝකවල ඒගොල්ලෝ ගැටෙනවා. එතකොට මේකම විකෘතියක් බවට පත් වෙනවා. ඒ විකෘතියේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් සමහර විට මේ කාලගුණික විපර්යාසයන් ධර්මානුකූලව. කරු ස්වාමීන් වහන්ස මෙම තත්ත්වය නිසා අහිංසක මිනිසුන් පීඩාවට පත් වෙනවා. එහෙම වෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝන. දැන් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙලාවේ මිනිස්සයා පීඩාවට පත් වෙනකොට කවුද පීඩා කරන්නේ? දැන් වැස්ස බලහක දෙවියෝ, සුලං බලහක දෙවියෝ, නැත්තම් සීතලට අදිරුහිත දෙවියෝ. ඒගොල්ලෝ නිසා මේ කාලුගුණ විපර්යාසයන් නිසා මේසා විනාශයන් සිද්ධ වෙනවා. එතකොට මේසා විනාශයන් සිද්ධ වුණත් ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විදිනකොට ඒගොල්ලෝ මේ විනාශය දකින්නේ. ඒක තමයි මම අර සංගීත සම්දර්ශනයක් උපමා කළේ. තේරුණාද? එතකොට ඒ වැස්ස බලහක දෙවියනුත් මේ මොහොතේ බලවත් වූ අකුසල යන් රැස් කරගන්නවා මිනිස්සයා පීඩාවට පත් කළා. අකුසල් විපාක ඒගොල්ලෝ සමේ කාමචන්දයන් විඳින්නේ. ඒ අකුසල් විපාකයන් නිසා ඒගොල්ලෝ උතනින් චුත වෙලා මනුස්ස ලෝකෙට වැටෙනට පස්සේ ඒගොල්ලොත් ඔය වගේ ගම් වතුර සීතල භූමිකම්පා විනාශයන් නිසා ඒගොල්ලොත් විනාශයට පත් වෙනවා. එතකොට නෝනා අරගොල්ලෝ ගහගන්න බව ඇත්ත. නමුත් ඒ වහරා පීඩාවට ජනතාව පත් වෙන්නේ ජනතාවගේ අකුසල් විපාකයක් නිසා. මොකද ඔය ජනතාවම පෙර ජීවිතවල වැස්ස වලාක දෙවියන් වෙලා, සුලං වලාක දෙවියන් වෙලා, වාත වලාක දෙවියන් වෙලා ඒ වාතුල කාමච්ඡන්දයන් විදලා අප්‍රමාණ අකුසල් කරගත්ත අය. ඒ නිසා අපි එහෙම දනිද්දි අපි මොකද්ද කරන්න ඕනේ? අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි දෙවිවරු වෙලා ඔය විදියට වැස්ස වලාක, සීත වලාක, ඔය වාත වලාක දෙවිවරු වෙලා අප්‍රමාණ කාමච්ඡන්දයන් විදලා මිනිස්සු අප්‍රමාණ පීඩාවට පත් කළා තිනවා නෝනා. වැසි වස්සල දසදහස් ගණන් අපි මරලා දාලා තිනවා. සුලං ඇති කරලා හීතලෙන් දසදහස් ගණන් අපි මරලා දාලා තිනවා. ඒ නිසා මේ හැම දෙයකම විපාකයන් අපි පිටිපස්සේ තියෙනවා. මේ හැම දෙයකම විපාකයන් අවුරුදු ගාණක් පිටිපස්සේ ඉඳන් කරපු දේවල් විපාකයන් තියෙන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම මොහොතෙම සීලය තුල ශක්තිමත් වෙලා කුසලය තුල ශක්තිමත් වෙලා එවැනි විපාකයක් එන්න තියෙනවා නම් ඒක යටපත් කරගන්න. අරගොල්ල රණ්ඩු වෙන බව ඇත්ත. මේගොල්ල පීඩා වෙන බවත් ඇත්ත. නමුත් දරුවෝ අරගොල්ල අලුතෙන් අකුසලයක් රැස් කරගන්නකොට මේගොල්ල සංස්කාරයේ අකුසලයකට විපාකයක් විඳිනවා. ඉතින් ඔහොම තමයි ලෝකේ කියන්නේ. කෙනෙක් අකුසලයක් රැස් කරනකොට තව කෙනෙක් අකුසලයක් විඳිනවා. කෙනෙක් අකුසලයක් විඳිනකොට තව කෙනෙක් අකුසලයක්. නමුත් මේ දෙපැත්තම ඉතින් හේතුඵල ධර්මයන් නොන මෙතන ගැටෙන දෙයක් නැහැ. ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ දේශපාලනයක් අවශ්‍යයි. දේශපාලනයේ ක්‍රිය කැමැත්ත ඇති කරගන්න. නමුත් දේශපාලනයේ ක්‍රිය කැමැත්ත ඇති කරගන්නවා වගේම සිල්පද ආරක්ෂා කිරීම කෙරේ කුසලයේ කෙරේ අනිවාර්යයෙන්ම අපි කැමැත්ත ඇති කරගන්න ඕනේ. දේශපාලනයේ පවණක් අපි තෘෂ්ණාව ඇති කරගත්තොත් දේශපාලකෙක් හැටියට මැරුණාට පස්සේ අපිට ආයිමත් පාර්ලිමේන්තුවට ඕනනම් එන්න පුළුවන් ඒ ප්‍රේත දේශපාලකෙක් හැටියට. ගරු ස්වාමීන් වහන්ස යම් රටක් පාලනය කිරීම එම් රටේ පාලකයා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද ස්වාමින් වහන්සේ? ලෞතරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට දකින්න පුළුවන් දෙයක් තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා බුදුසා නෝනා ශක්තිමත් පාලනයක් තිබීම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒ පාලකයා කවුද කියන කාරණේ අපිට අදාළ නැහැ. නමුත් කවුරුන් හෝ වේවා ශක්තිමත් පාලනයක් තිබීම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා අවශ්‍යයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දකිනවා. මොකද ඒක පැහැදිලි කරන්න පුළුවන් ලස්සන විනය කාරණා දෙකක් අපේ විනය පිටකේ තියෙනවා. එක කාරණයක් තමයි නෝන බිම්බිසාර රජුරුවන්ගේ කාලේ බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යයේ කැරැල්ලක් ඇති වෙනවා. ඒ හොරු මංකොල්ලකාරයෝ තමයි මේ කැරැල්ල ඇති කරගෙන ජනතාව දැඩි විදිහට පීඩා කරනවා. බිම්බිසාර රජතුමා මහේමතිතුමාට අණ කරනවා හමුදාවේ ඉන්න හොඳම දක්ෂම නිලධාරීන් ටික හරින්න කියලා. මේ කැරැල්ල මඩ පවත්වන්න. ඉතින් හමුදාවේ ඉන්න දක්ෂම නායකයෝත් එක්ක හමුදාවේ යවලා සතියක් දෙකක් මාසයක් යනවා යුද්ධ විසඳෙන්නේ
නැහැ. පැමිණිලි ගලාගෙන යන රජතුමාට අපිට පීඩා වැඩි මේ මංකොල්ලකාරයෝ තව තවත් බලවත් වෙනවා කියලා පැමිණිලි එනකොට බිම්බිසාර රජතුමා මහැමති අඬ ගහලා අහනවා ඉන්න දක්ෂම හමුදාව අපි ඇරියා. එයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහැමති කියනවා බිම්බිසාර රජතුමාට රජතුමනි අපි දක්ෂම හමුදාව කට්ටිය ඇරියා. නමුත් ඒ ප්‍රාන්තයේ ඉන්න ස්වාමින් වහන්සේලා හමුදාවේ අයට මේ යුද්ධයේ ආදීනවේ කියලා දීලා ඔක්කොම මහාන කරනවා කියනවා. එහෙනම් ගියේ ඔක්කොම යුද්ධ කරන්න ගියායි මහාන වෙලා. එයි අර ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධ කරන්න එපා මේක අකුසලයක් මෙහෙම කරන්න එපා කියලා බණ කිව්වට පස්සේ අර මහතුරු මහාන වෙලා. දැන් යුද්ධයට අවශ්‍ය හොඳ දක්ෂ සොල්දාදුවෝ කවුරුත් නැහැ. එතකොට මේක එකපාරට බිම්බිසාර රජුණන්ට කිව්ව එක මම බිම්බිසාර රජුරෝ ඒ මොහොතේම කෙලිම බුදුරයන් වහන්සේ ළඟට අයන්නේ වෙන කොහෙටවත් යන්නේ නැහැ. ගිහිල්ලා බුදුරයන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් බලවත් වැරද්දක් කරනවා. මේසා දරුණු ආකාරයට මේ මගේ ප්‍රාන්තේ මිනිස්සු දුක් විඳිද්දී මේ කැරැල්ල මැඩපවත්වන්න ගිය හමුදාවේ නායකයෝ අරගෙන පැවිදි කරලා මේක මට විසඳ ගන්න බෑ මේක බලවත් වරද්දක් කියනවා. ඒ වෙලාවෙ නෝනා බුදුරයන් වහන්සේ කියන්නේ නෑ නෑ රජතුමනි යුද්ධ කළා වැඩක් නැහැ ගහගෙන වැඩක් නැහැ ඒ අය පැවිදි වෙච්ච එක හොඳයි කියලා කියන්නේ නැහැ. දැන් අපි හිතන්නේ එහෙම කියයි කියලා නේද? නමුත් බුදුරයන් වහන්සේ තෙන්දි එහෙම කියන්නේ නැහැ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෙන්නලා අහනවා වහාම මේක හොයලා බලන්න ඇත්තක්ද නැත්තක්ද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේක ඇත්තක් කියලා. ඇත්තක් කියන වෙලාවෙ බුදුරයන් වහන්සේ විනයක් පනවනවා නෝනා මේ කිසිම රාජ්‍ය හමුදාවකින් නීතියානුකූලව ඉවත් වෙන්නේ නැතුව කිසිම කෙනෙක්ව පැවිදි කරන්න උපසම්පදා කිරීම තහනම්. අපි පැවිදි වෙන වෙලාවේ අපෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ රාජ්‍ය බටේද්ද කියලා. රාජ්‍ය බටේ කිව්වොත් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපේ නායක ස්වාමීන් වහන්සේට ඒක ඇවතක්. අපි උපසම්පදා වෙන වෙලාවේ සීමා මාලකේදී අහනවා ඔබ රාජ්‍ය බටේද්ද කියලා. රාජ්‍ය බටේක් නම් තාම නීතියානුකූලව අපි අස් වෙලා නැත්නම් අපිට පැවිදි වෙන්න බෑ. ඒක බුදුරයන් වහන්සේ පනවපු නීතියක් නෝනා. එතකොට මේ කාරණේ තුලින් අපිට දකින්න පුළුවන් බුදුරයන් වහන්සේ මෙන්න මේ ශ්‍රාජ්‍යයක තියෙනා වූ ශක්තිමත් භාවය ශාසනයේ පැවැත්ම උදෙසා අවශ්‍යයි කියන කාරණාව විනය කාරණයේ තුල තියෙනවා. ඒ වගේම තවත් විනය කාරණාවක් තියෙනවා නෝනා. බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ පනවපු ප්‍රාතිමෝක්ෂයට උපසම්පදා භික්ෂුන් වහන්සේලා යටත් වෙන්න ඕනේ. ඒ වගේම රජවරු පනවන නීතියටත් භික්ෂුන් වහන්සේලා යටත් වෙන්න ඕනේ කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ පනවපු නීතියක්. දැන් නිකන් හරි මේ රටේ ඉන්න රජුරෝ නායකයා කවුරු හරි වේවා හෙට දවසේ ඇඳිරි නීතිය දානවා උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පාරට බහින්න. එතකොට මට පිණ්ඩපාතය යන්න ඕනේ කියලා නෝනා ඒ ඇඳිරි නීතිය කඩාගෙන මට යන්න. එහෙම ගියොත් මාව ඇවතකට අහුවෙනවා. මොකද රජවරු පැනෙව්වා වූ නීතියක් මම කඩනවා. එතකොට ඔයවැනි කාරණාවන් තුලින් නෝනා බුදුරයන් වහන්සේගේ දැක්මක් තිබ්බා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම චිරස්ථිය උදෙසා ප්‍රශ්න අවුල් වලින් තොර සමාජයක් තියෙන්න ඕනේ කාරණේ. තේරුණාද? කාලය ගෙවි ගිහින් නවවසරේ ඔබත් මමත් මුණ ගැහුණු මුල්ම පන්සිල් මළුවේදී කාලය මේ විදියට අහවර වෙද්දී මම ඔබට නැවතත් ආරාධනා කරනවා අපි ජීවත් වන්නේ කොයි තරම් කෙටි කාලයක්ද කියා සිතා බලන්නට කියලා. අපිට බොහෝ දේවල් අපි ළඟ නොතිබිය යුතු බොහෝ කාරණා අපට ඉවත් කරන්නට සිද්ධ වෙනවා. අප ලංකරගත යුතු දේවල් අසීරුවෙන්වත් අප කරා ලංකර ගන්නට අප උත්සාහ කළ යුතු වෙනවා. ඉතින් මෙම දුෂ්කර ගමනක යෙදෙන අපේ ගරු ස්වාමින් වහන්සේ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥානකර ස්වාමින් වහන්සේ තවදුරටත් කොතරම් අසීරුතා දරුණත් උන්වහන්සේ ප්‍රවිෂ්ට වූ ඒ දහම් මාර්ගයේම ගමන් කරාවි. ඉතින් ඔබටත් මටත් ඒ මග ඔස්සේ යන්නට ධෛර්යය තිබේ නම් අනිවාර්යයෙන්ම ධර්මයේ පසුපසම අපත් ගමන් කරාවි. ධර්මයේ පසුපස යන්නට, ධර්මයේ පිළිපදින්නට, ධර්මයේ ධාරණය කරගන්නට ශක්තිය, වාසනා බල මහිමය මේ අලුත් අවුරුද්ද පුරාවට ඔබට ලැබේවා. මෙම දහම් කරුණු පැහැදිලි කිරීමෙන් අපේ ගරු ස්වාමින් වහන්සේ උපතවාගත් කුසල ශක්තිය උන්වහන්සේ පිළිපන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උන්වහන්සේට තවත් ශක්තියක්ම වේවා. ඔබට තෙරුවන් සරණයි.